අද මේ කරලිය මධ්‍යස්ථානයෙන් මහනුවරට විසියෙක්වවෙනි සතවර්ශය වැඩසටහනේ වැදගත් පියවරක් අපි අරගත්. මහනුවර නගරේ විසියෙක්වෙනි සතවාර්ශය අයිති ලංකාවේ කොටසක් වෙන්ට ඕන. මේ නගරේ ඉතිහාසේ හොඳයි. ඒ ඉතිහාස අපේ සංස්කෘතිය කොටසක්. ඒ ඉතිහාසේ සංචාර්ක ව්‍යාර කොටසක් ඒත් ඉතිහාසේ තුළව අපට ැඳී සිටින්ට බැ අප ඉතිහාසෙන් ඉදිරියට අඇන්ටුව. ඒ නිසා මේ ආරම්භ කරලා තියෙන්න්න මේ මධ්‍ය අස්ථානයෙන් සම්මාන්තන පවත්වන්ට උත්ව පවත්වන්ට අස්ථාවල බිලතියෙනවා. මේ නිසා මහනුවර වැදගත්කම තවත් වැඩුවෙන්ෙනවා. මේ මහනුවර නවී කරණේ ආරම්භ කරන්ට ඉන්න. ඒක පළවෙනි වැඩ කටුත්ත ජනවාරිවාන්සම ඇමතුමා ඇවිල්ල කේම්ටි වැඩේ වැඩ සටහන්නේ මුල් ගලතියන්ට බලාපොරොත්තුනේ අපපීහිට ස්සල්ල කරන්න තිබුණේ. ඒත් රටේ ඇතිබුණු නය ංකොලොත්භාවේ නිසා මේක කල්ගිය. ඇැ අපේ ංකොලොත් බාවෙන් අවසාං කරලා තියෙන්නේ. ඒත් ත විශාල දුරක් යන්ට තියන්නවා. ඒ ගැනමං කියන්ට කැමති අපේ රට බංකලොත් උනෑම් පසුව අපිට කණන්ඩෑම් දෙකක් එ වැඩකටතු කරන්නට සිදුවනා. එක පැත්තකින් පැරි සමුලුව ඉන්දියාව අනි පැත්තෙන් චීනේ. තුන්වැනි කණ්ඩෑම් තමයි පුද්ගලිකය. ති මේ වැඩකර ලේසි පහසකක් නෙමෙයි. තිඒ හැම්මකටම පිළිගන්න පුළුවන්. වැඩ සටහනක් අපි ඉදිරිපත් කර. ඉදිරිපත් කරලා ග හි මේ අඒ සාකච්ඡා කර. පලමියම අයම මේ එකක්ක සාකච්ඡා කරලා ම අය මේ කරමනාකා ර්‍යශ්‍ය තුමියයක සාකච්ා එතැන්ට එක ගුණ. අපිට ඒ මට්ටමට සාකච්චා ගෙනියන්ට තිදුණ. ඉට පසුව එමරිකාව පිළිබඳ එමරිකාවේ බාණඩාගාරික लेකම් තුමිය සමග අපි කතා කර. එෙළැන් මැතිනිය ඒකට එක ගූඩා. ඉට පසුව මට සිදුවනා, ජපානේ මුදල්ඇැමති අගමැති දෙන්නඇක්කම කතා කරන්න. හින්දය මුදල්ඇමති තුමියයි අගමැයිතුමයි කත් කතා කරන්න. චීනයටගිහින් වෙනම චීනය ජනාතිපොයතුමයි මුදල්ඇැමතුමයික සාකච්ඡා කරන්න. දැන් ජපානෙති ආයතන ඇතියනොවම ආධාර්ථ දෙන්න ජයික ආයතනය. චීනෙමනෑ මුදල්ල අමාත්‍යන්ට අමතරව අපි bankව. යි ි ල බැංක එකත් කතාගන දන ඒ බැංකු දෙක දල්ල අමත්ත්‍යන්සේ අටේ නෙමයි තියෙන්නේ. ති මේ හැමෙක් කෙන එක්කම කතාගල්ලා අයම එක්ක එකතු වෙලා මේ අ අතල ඒඟ අත්වල් ලබාගත්. ඒකඟත්වේ තමයි මෙතැන්ට ගෙනත් තියෙන. ඒ අමාරුවෙන් ගත්තයකත්. බලන්න සැම්බියාව සැම්ියාව තාම හි වෙලාතියන තන. ප්‍රශ් සන්න. ැි ෙන ලඩ නට හි විශේෂෙන්ම ඒ පිළි බඳව මේ පුද්ගලික නාෑකරුවන් සම සාකච్ඡා කරන් කියියල්ලම් මිස්තගන්න පුළුවන් ැන විශවාසයෙන් තමයි අධපි සියලු දෙෙනයිම. කෙසේ ෝ මේක අවසාං කරපු නිසා දැන් ආපහු අපිට විදේශාධාර ලබාගන්න පුළුවන්. ජයයික සංවිධාන තනික් සංවිධාන දෙන්න නිසා අපි විගහටම කම්ටී වැඩ සටන ආරම්භ කරට බලාපපුර. තවත් සංවර්ධයන වැඩකට නව ර ආරම්භ කරනවා. ඒගැන්න අපිට සීම සහිත සම්පත්තියෙන්න්නේ. අපි බංකොලොත් බාවෙන් පිට වුනාා පමණයි මොකද අපින දැන් ක්‍රිය කරන්න තියෙන්නේ අම සංවිධානයයක් මේ රටවල්ලෙක් ත් ආ ේහගත්වය යනුව. එයයි පළමු එම කියන්නි නෑයගවන ශක්තියක් තියෙන්න ෙ ස්ටේන බිල් ටි ංකොලොත්වන නෑගව වන්න ශක්තියක් නොතිබුුණ නිසා. ඒ අයගෙවන්න ශක්තිය එෙනම් අපේ ආර්ථිකෙන් අපි පෙන්න්නානොට නයගෙවන්න පුළුවන් අවම ආදායමක් තියෙනවා කියලා. එතනින් තමයි යන්නේ. කට ඒ අඩුවෙන් තියනන අපේ ශක්තියන් නෑ. අයි ැලුවේ එතන්ට යන්න. කොච්ච මානත් මංකපේ ම ඉදිරියට. පළමුෙන් අපිර දුන්න ඉලක්ක දළදේශය නිස්්පාදනෙන් සේයට හයි දස්මහතර. විශ් වි හතර අප ට ේ අල්ලන්න බෑ රි මරු විශස්ස විසි පහය පුළුවන් න්න. විස්ස සිහය පුළුවන්. අපි හින් අප වාද ්‍යවාද කල්ලාෙක් සාකචచා කලා වාද කල්ලා සටන් කල්ලා. හමරි ගොලේ හංඟුණ ඒ වෙනුවට විශ්ස විසිහතරේ ඉලක්්‍ය හැටියට දල දේශයනිෂ්පාදසිියයට නමයයි දසම දෙක ඉලක්ක දන්න. ඊට වඩා වෙනස් කරන්න නෑකිව්වා. පුළුවන්න්න කරන්න නැත්තං බංකොත් භාවේ වි විශ්ව විසි්‍යතරයද ගෙනියන්ට ඕමනයි කියෙ. ැ මොකක්ද ඔහතුමල්ල කරන්න මක තත්ව හිටියන්න. තව අවරුදක් ඇදාං යනවාද නැත්තම් විශ්වවි්‍ය අතර කරනවාද නැතම් විශ්ව සි පහට යනවා. ම ළුවන් තනම් හටරනවා කියලා. ඒ නිසායි බැලියෝ විව විතරය කරන්න. විශ්ස විසි අාතරය කරනවා නං අපේ ආදායමෙන්ි බිලියන පන්සිය තිස්සාතරක හින්ගේ ඇත්තිබුණ. ඒ හින්ගේ දම්මයිි දැ විසනා ගට තිබුුණේ. ඒ හින්ගේ එක හේතුක් තමයි අස්වැසුම. සමුෘදධියයෙන් අපි යදන් කරේ බිලියන හැටේකයි අස්වස මන් බිලියන දෙසි හත්තකට වැඩිර ේරටේ මිනිස් ුවන්න. ඒ කියන්නන්නේ බිලියන් එකසිය හතලි සතකින් වැඩි කර. ඒ ළඟට රජේෂේවකයන්ගේ පඩි වැඩි කරා. ඒ පඩි වැඩි කරන්නයි පෙන්ශයන් වැඩි කරන්නයි තවත් රුපියල් බිලියන් එකසිය තිස්තුනක් ගියා. එනම් මේ දෙකට විතරක් බිලියන දෙසිය අසුවයි. ති කොහොමදේ භෝගෙනියන් මට මේ පන්සය තිස්සතර වුවමනා නෑ කියනවන අස්වැසුමයි පඩිවැඩිකිරීම යවත් කරන්න තියෙන මිතු අනේ අපේ කරන්ට ගමණයි කියේ. එතකොට ඉතිතුරුුණා තව කොටසක් බිලියන දෙසය පනස් සතර. එහනම් මටතිබුණේ මේ ඔක්කොම විමධිගතඇයි අනිෙක් ප්‍රාග්ධන වියදම් නැති කරන්න. ඒකරා නම් මොකද අවුරුදු තුනක් ජැන් ප්‍රාග්ධන වියදම් නැතුව. මේ රටේ ආර්ථක කඩා වෙටලතියන්න. මේ නගරවරල ගම්මානුල කොන්ට්‍රරැක් කරනය බඩු බාණ්ඩය සපයනය මේ මුදල්ධානවානං මේ ප්‍රදේශයේ ග්‍රාමී ආර්ථිකය වැඩොටසක් අපිට යලිත් ඇති කරන්න පුළුවන්. තින් ඒ නිසා මම බැල්ලියේ නෑ. මංහිටව මේ මුදල්ටක අපි වියධංකරන්නට ඕනෑ මේ අවුරුද්දේ. අන්න ඒ හේතුවෙන් තමයි කොහොමද ඉදිරියට යන්න කියේලා අපිට පිීවර ගන්න ති බුණේ හ ඒ අවස්ථාද IMFියවා ඒ අඟහිතින් ොය කොට යෙන්නේ බඳු වැඩි කරන එක. නැ අමාරු තත්වයක් බදු වැඩි කරනෝද නැද්ද. දදු ඇඩිකරොත් ජනප්‍රිය භාවය අඩුවනවා. ආර්ථිකය නගින අපේ බංකලොත් භාව ැති වෙන. ඒ කහොම ද වැඩිරන්න. අපිට තිබුණ එකකාතතිී බද ගණනාව පඩිකරන්න. ඉදන බදදු වැඩිරම් නි කැමේකටම බලපාන. විදිි බල ගස්තු ඩිරන්න පුළුවන්. තට බලන ඉදන ගාස්තු වැඩිකල්ලා. ඒක විදුලි බලගාස්ට ගිහාම ඒ ඇත්ත වසේ ඒක පැටවදාන. ඒක ඒයි සිදුවවෙන්න ඒෙනයි එක බද්ධක් තිහා බැලූ. හැක එක බද්දක්. එතන තිවුණ එකම බද්ධ තමයි වැැට් බද්ද. පහලෝ අපි දාහටකර. ඒවාගේම දැෑන්ට වැට බදු අය නොකරපු සමාරයවට වැට් බදු අයකර. තිං කැබිනට බන්ඩලේ කමන් තීරන්නේය කර. කැමිනට මන්ල ඉන ඊළංග ඊළඟ මැතිවරණේ දී පව තේරිිලා එන්ට ඉන්නය. එකොට කෞඩුවත් කැමති නෑ බදුු වැඩි කරන්නේ එකට. ඒත් අපිට පෙවුණ වෙන විකල්පයක්න් නෑ අනි ආණ්ඩුවක් කැපවෙලා හිටියේ විශ්ව විසිහතර වෙන කොට මේරට බංකොලත් භාවයෙන් ඉවත් කරන්න. ඉතින් අමාරුවෙන් හරි වෙනක නැහැ කියල ඔක් මට එකකඟුන්න. ම දන්නවා මටත් මේකන මටයි බයින්්‍යයන්න වැඩියම් හැේ එකක්ත් තියනවා. අපේ බංකොත් භාවෙන් නැති වුණාමි ඉදිරියට අන් පුළුවවා. මොකද මේකට තියන විල්පේ. එකත් තියනෙ මේ වියදන් නො කරන්නන්නේ මංක මට්නම් කරන්න බෑ වෙන කවරඩි කරන්නවා න කියන්න කවුරත් කියලන ඒ කරනවා කියලා. ඒේකේක සමහර් විශේෂක් ඥෝ දේශපාලාගඥයෝ කියනවා අයිමFෙකටගින් යාලිතා කන්නවා. ඒකම බොඩුවන්නන්නේ මේක තනි අයිම එකකන්න න්නෙමෙයිනි. අයිමFෙකට කතා කර. ටල් කියකට කතා කරත් අන්තින්මට ගිහින් අයමෆක් එංග වෙලා විතරන් න්නෙමයි ඊට පසේ රටොල්ල නායකෙන් ගීම් මුණ කැවුණන ජැන් ය කියන්නේ මේක වෙනස්කරොත් අපිට ආපවු නායගවන්න සිදුව නාකෙළෙවලින් එච්චර අයිතියෙන්නේ මේ වෙනස්කරන්න බපුලුවන් වෙනස්කොත් ආවාව බංකොලොත් වෙන ඒ අපි කරනවාද මනක් කැමති නෑ වෙන කවරවාඩට කිව්වා එන ට එ හන්න කැමති නැද කියෙලා අප පව ංකොලොත් භාවවටයන්න මේක ඉතින් අයම ෆක්ක සාකච්ඡා කරන්න බැරිනං. ඒ මොකදරන්න තින් විරුද්ධයයි කියන්න ඕනේ. කොහොන් ේ මුදල්හොන්න කොහොමද බංකොලත් භාාවෙන් ඉවත්වෙන්නේ. ඒක කියන්න ඇතුව මේට ඉදිරට ගෙනියන්නබ එකයි අපේ දේශපාල. තියන විශාලම දුර්වලකම. කවුරුත් වගකීම ගන්න ලෑස්තින. කවරුත් අමාරු තීර්ණගන්න ලෑස්තින. හිත සත්තුටු කරන්න බලන්නේ හැමක්න බලහිට සතුුරන්න. කොහෙෙන් වත්කම් මෙනවාද කොහෙක් මුදල්ල නවාද කියලා හිතන්න. ඇම මෙතෙට ඇවිල්ලතින්න. ඒකයි. ඒ මසගේ වුද කවරුව ටේ නැත්තේ වගගේීම බාරගන්න පැත්තක ඉන්න මට ගන්නුනේ නිසා. ති ම කියයන්නේ අපේ දේශපාලනනායකින් ඒ වගේම කතා කරන්නක් විරුද්ධව ලියනඇත් මේ ැන වගීම මේ අවස්ථධි ක්‍රියා කරන්න ඕන. ති මේම කතා කල්ව ඩන්න කොහොමදේ මුදල ගන්න කියලා. කොහොමද රට දියුණ කරන්න කෙල්ලා කියන්නක. අද අපි මේක කරපු නිසා එන මාස කේම්ටී පටන් ගන්න. නුවර දියුණුව පටන් ගන්නවා. අපේ සංවාර්ධය එන අවුරද්ධ ආරම්භ කල්ල අපි ඉදිරියටයමු. අපි මේ අභියෝගයට මූුණදීලා දියුණු රටක් බවට පත්වෙෙමු. හනං ඒකේ එකපියෝ රක්තමයි අපි දැන් ආරම්භ කරන්න මේ වැඩසටහන්න. ඒකට සහයෝගයදීම ගැන මං ඔබ සියලු දෙනාටම ස්තෘතිවන්තුවේවා. විශේෂෙන්ම අපේ නගරාජිපොයත්තුමා මේ වැඩ සටහන්න සඳහා හිටපු නගරාජිපොත්තුම නගාජිපති හටියට මේ වැඩ සටහන්ට මුදල්දනෙක හොඳ උදදාහනයක්. ගක් නගර සබා හැමේකම් අපෙන් ඉල්දවා. මේ නගර සබව තමන්ගේ මුදල් දාාළමි වැඩ කටු තාාරභ කර. ඒකත් ඒකත් ආදර්ශය කැටු පෙන්නමින් මං මගේ වන වල් ේ වස.